මං හිතනවා අද දවසේ ඔයගොල්ලෝ මේ ලෝකාකෘති සිටීම සම්බන්ධ කරගෙන ඇති මේ අවස්ථාවෙම අපි ඒකේ සිටීමේ අදාළ තැටි මාන්ටික සලකුණු කරලම තමන්ගේ අතින් සලකුණු කරලම අපි තැටි ටික නම් කරන්නයි හදන්නේ ලෝක සිටීමේ මොනවද මේ තියෙන ප්‍රධාන තැටි සහ අප්‍රධාන තැටි කියලා. අපි උදෙන්දී ප්‍රධාන තැටි ටික අපි ඉස්සලා නාමිකව ලියලා ඉන්නේ. ඉන්සාව වලට පුළුවන් දැන් නෝට් එකේ පහලින් ලෝකේ ප්‍රධාන භූකාරක තැටි 7 කියලා ලියලා අපි පෙරට පහලට ලියලා පෙන්නමු මොනවද මේ ප්‍රධාන භූකාරක තැටි 7 කියලා. හොඳයි එහෙනම් ලියන්නකෝ ප්‍රධාන භූ තැටි 7. 1 උතුරු ඇමරිකානු තැටිය. උතුරු ඇමරිකානු තැටිය ලිස්ට් එක අපි පහලට ලියාගෙන පස්සේ බලමු කොහොමද මේ හඳුනගන්නේ කියලා. මම ඔයගලන්ට සිතියමක් පෙන්නනවා. මේ සිතියම දිහා බලාගෙන අපි ලෝක සිතීමේ අද ලකුණු කරමු භූකාරක තැටි ටික. පළවෙනි එක මම කිව්වේ උතුරු ඇමරිකානු තැටිය. උතුරු ඇමරිකානු තැටිය. ඊළඟට 2 දකුණු ඇමරිකානු තැටිය. උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය. ඊළඟට 3 වෙනි එක නා අප්‍රිකානු තැටිය. අප්‍රිකානු තැටිය. 4 යුරේෂියානු තැටිය. යුරේෂියානු තැටිය කියන්නේ යුරෝපයයි ආසියාවයි එකට ගත්තාම තමයි යුරේෂියානු තැටිය කියලා කියන්නේ. ලෝකයේ තියෙන ප්‍රධාන තැටි හතෙනු ලොකුම එකිනම් යුරේෂියානු තැටිය. එතකොට 4යි. 5 වෙනි එකනා ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය. ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය. 6 වෙනි එකනා පැසිෆික් තැටිය. පැසිෆික් තැටිය. ඒක සම්පූර්ණ සාගරික තැටියක්. 7 වෙනි කෙනා ඇන්ටාක්ටික් තැටිය. ඇන්ටාක්ටික් තැටිය. හොඳයි බලන්න මම ආයි කියන්නම්. උතුරු ඇමරිකානු තැටිය, දකුණු ඇමරිකානු තැටිය, අප්‍රිකානු තැටිය, යුරේෂියානු තැටිය, ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය, ඊළඟට කිව්වා පැසිෆික් තැටිය, ඇන්ටාක්ටික් තැටිය. ඔන්න තැටි 7, ප්‍රධාන තැටි 7යි. ඒ වගේම අපි කියනවානේ උදෙන්දී පෘථිවි කබල නිර්මාණය වෙලා තියෙන ප්‍රධාන තැටි 7න් විතරක් නෙමෙයි කියලා නේද? කුඩා ප්‍රමාණයේ තැටි රාශියක් තියෙනවා කියලා කියනවා. අපි කුඩා ප්‍රමාණයේ තැටි රාශිය අතරින් තෝරාගත්ත කීප එක නම් අපි ලියමු. එතනින් තරලකුණක් දාලා ලියන්න අප්‍රධාන තැටි කියලා. අප්‍රධාන තැටි කියලා ලියලා අපි තැටි කීප එක නම් ලියමු. අප්‍රධාන භූ තැටි. එහෙම නැත්නම් කුඩා ප්‍රමාණයේ භූ තැටි. හරි ලියන්නකො කීපයක්. 1 නැස්කා තැටිය. 1 නැස්කා තැටිය. අපි වාද ඉගෙන ගන්න කොහෙද තියෙන්නේ කියලා. නැස්කා තැටිය. දැනට අපි නාමිකව ලියා ගන්න එක විතරයි කරන්නේ. නැස්කා තැටිය. ඊළඟට 2 කොකෝස් තැටිය. කොකෝස්. ඊළඟට 3 අරාබි තැටිය. හතර ස්කෝෂියා තැටිය. ස්කෝෂියා. ස්කෝෂියා තැටිය. ඊළඟට පිලිපීන තැටිය. පිලිපීන තැටිය. අන්න මම අප්‍රධාන තැටි පහක් ඔයගලන්ට දුන්නා. අපි දැන් බලමු මේ අදාළ සීමාවන් තමන් හිතලා මේ මැප් එක දිහා බලාගෙන අමාරුවෙන් මාක් කරගත්තොත් ඒක තමන්ට ගොඩක් මතකයි දිනවා. ඒ නිසා අපි කාලේ ගියට කමක් නැහැ. මේ මැප් එක දිහා බලාගෙන හරියට මේ භූ තැටි ටික අපි ලකුණු කරමු. බලමු මේ තැටි මායින් මාක් කරන්න ඕනේ කළු පාට පෑනකින්. හරි සිතියම මත දැන් ඔයගලන්ට කඩින් ගත්ත සිතියම පාවිච්චි කරන්න පුළුවන් මේ වැඩේට. හරියටම මේ තැටි මායින් යන දිහාවල් බලලා ඒ තැන් වලින් අදාළ සීමාවන් ඇඳලා අපි මේ තැටි ටික නම් කරගමු. මම ඔයාලට දැන් මැප් එක ෂෙයා කරනවා. හඳුනගෙන තැටි මායිම් ටික මාක් කරගමු. බලන්න මේකේ මේ තියෙන්නේ උතුරු ඇමරිකානු තැටිය. මෙයා උතුරු ඇමරිකානු තැටිය. දැන් මම මාක් කරන්න යන්න එපා. මේ උතුරු ඇමරිකානු තැටිය. ඊළඟට මේ තියෙන්නේ දකුණු ඇමරිකානු තැටිය. ඔයාලට මේවා ලකුණු කරගන්න එක ලේසියි. ඊළඟට අපි මේ ප්‍රධාන තැටි හත පෙන්නලා ඉන්න හදන්නේ මේ තියෙන ඔය කීප අපි අප්‍රිකානු භූ තැටිය. අප්‍රිකානු භූ තැටිය. ඊළඟට මම කිව්වා ප්‍රධාන තැටි හතෙනුත් විශාලම භූ තැටියක් නිර්මාණය වෙලා තියෙනවා ආසියාව සහ යුරෝපයේ දෙකම එකතු වෙලා.
මෙන්න මෙයා තමයි ඔය අපි හඳුන්ලා දුන්න යුරේෂියා අණු තැටිය. බලන්නකෝ මේ විශාල ප්‍රදේශයක පැතිරලා ගිල්ල මෙන්න මේ ඉන්දුනීසියානු දූපත් වලින් තමයි කෙලවර වෙලා යන්නේ. මේ මෙහෙට තමයි ගිවිලා යන්නේ. මේ තියෙන්නේ ඉන්දු ඕස්ට්‍රේලිය මේ සෝරි යුරේෂියානු තැටිය. ඊළඟට මෙන්න මේක තමයි ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය. මොන තව එක්කිනේ. ඊළඟට ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ පැත්තේ දිනවා පැසිෆික් තැටිය. ඒක මේ පැත්තටත් සම්බන්ධයි. නේද? ලෝකේ ගෝලාකාරයිනේ. මේ පෘථිවිය ගෝලාකාර නිසා මේ මේ පැත්තෙන් කොටසක් පේනවා. අනිත් පැත්තෙන් මේ ඉතුරු කොටස පේනවා. ඔය ටික තමයි එතකොට ප්‍රධාන තැටි 6 මේ තියෙනවා 7 වෙනි කෙනා. මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම ගත්තාම මේ ටික ඔක්කොම ඇන්ටාක්ටික් තැටිය තමයි විදියට තමයි සලකන්නේ. එතකොට ඒ වගේම ප්‍රධාන තැටි 7 වගේම කුඩා ප්‍රමාණයේ තැටි කීපයක් ඔයගලන්ට පේනවා. ඔයගොල්ලෝ ඉගෙන ගත්තා ලිස්ට් එකේ ලිව්වා නැස්කා තැටි කියලා. මේ බලන්නකෝ මෙන්න මෙතන තියෙන නැස්කා තැටි. මෙන්න මෙයා තමයි නැස්කා ප්ලේට් එක. ඊළඟට ඒත් එක්කම උඩින් අර උතුරු ඇමරිකාවයි දකුණු ඇමරිකාවයි වෙන් වෙලා යන මේ මධ්‍යම ඇමරිකානු රටවල් වලට සම්බන්ධ වෙලා කුඩා ප්‍රමාණයේ තැටියක් පැසිෆික් සාගරයේ පැත්තේ හැදිලා තියෙනවා. මෙන්න මේ කුඩා ප්‍රමාණයේ තැටියට තමයි අපි මේ කොකෝස් තැටිය කියලා කියන්නේ. ඒ වගේම බලන්න ඔයගලන්ට ලිස්ට් එකේ ලිව්වේ නැති මේ අප්‍රධාන තැටි කොටේ ලිව්වේ නැති තවත් තැටියක් මේ මැප් එකේ පේනවා. ඒ කොකෝස් තැටියත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා නැගෙනහිර පැත්තට ඇට්ලන්ටික් සාගරයට සම්බන්ධ වෙලා එයාට මොකද්ද කියන්නේ බලන්නකෝ කැරිබියන් තැටිය නේද මේ අර අර හයිටි ජමේකා ඊළඟට කියුබා වගේ දූපත් රටවල් කීපයක් සම්බන්ධ වෙලා නිර්මාණය වෙන තැටිය තමයි කැරිබියන් තැටිය කියලා කියන්නේ. ඒ වගේම තමයි දකුණු ඇමරිකාවයි දකුණු ඇමරිකානු තැටියයි ඇන්ටාක්ටික් තැටියයි කියන දෙකට සම්බන්ධ වෙන සීමාවේ තවත් පොඩි තැටියක් නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මෙතන. පේනවා ඇති. මෙන්න මේක තමයි අපි අර ලයිස්තුවේ ලියපු ස්කෝෂියා තැටිය කියලා කියන්නේ. ස්කෝෂියා තැටිය. ඔන්න මේ පැත්තේ තියෙන කුඩා ප්‍රමාණයේ තැටි ටික. ඊළඟට මේ පැත්තට වෙල බලන්න අරාබියානු තැටිය ඔයගලන්ට මම ලිස්ට් එකේ දුන්නා. අප්‍රිකානු තැටියයි යුරේෂියානු තැටියයි මධ්‍යධර්මී සාගරය හරහා තමයි වෙන් වෙලා යන්නේ. ඒ වෙන් වෙලා ගිහිල්ලා මෙන්න මේ මේ අරාබියානු අර්ධද්වීපයේ සම්බන්ධ වෙලා නිර්මාණය වෙන විනම තැටියක් ඒක තමයි අරාබියානු තැටිය කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඔයගලන්ට පේනවා ඇති මේ ඉන්දු ඕස්ට්‍රේලියානු තැටිය මෙන්න මේ දක්වා මේ තියෙන නැගෙනහිර මේ උතුරින් පිටලා තින්නේ මේ හිමාල කඳුවැටි කලාපය. මෙතනින් තමයි වෙන් වෙලා ගියේ. මේ ටික ඉස්සෙල්ලා තිබුණේ තනි තැටියක් විදිහට. ඉන්දෝ ඕස්ට්‍රේලියානු තැටියක මේ ටික ඔක්කොමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න 2004 සුනාමිය ඇති වෙච්ච භූමිකම්පාව අවස්ථාවේ ප්‍රබලත්වයෙන් වැඩි භූමිකම්පාවන්නේක රික්ටර් මාපාංක 9.2ක් ලෝකේ වාර්තා වෙලා තියෙන දරුණුතම දෙවන භූමිකම්පාව. ඒ වෙලාවේදී මෙන්න මෙතන ඇති වෙච්ච මේ භූකම්පණය නිසා මේ ඉන්දු ඕස්ට්‍රේලියානු භූ තැටිය කෑලි දිහකට කැඩලා තියෙනවා. හරි කෑලි දිහකට කැඩලා තියෙනවා. ඒකක් තමයි මේ ඉන්දියානු උප අර්ධද්වීපයේ ඇතුළත් වෙන ලංකාව ඇතුළත් වෙන මේ ඉන්දියානු තැටිය කියලා කියන්නේ. මේක අලුතින් නිර්මාණය වෙච්ච තැටියක්. ඒ නිසා ඔයගලන්ට මේකත් සිටීමේ ලකුණු කරගත්තට කමක් නැහැ. ඊළඟට ඒ වගේම තමයි යුරේෂියානු තැටියයි පැසිෆික් තැටියයි අතර නිර්මාණය වෙලා තියෙනවා පිලිපීන දූපත් සමූහයේම අයිති වෙන ආකාරයට මෙන්න මෙතනින් පිලිපීන තැටිය. ඔයගලන්ට පේනවා පැහැදිලිව පිලිපීන තැටිය. හොඳයි එහෙනම් දැන් අපි තැටි හත සහ අප්‍රධාන තැටි කීපයක් පිහිටීම හඳුනාගත්තා. දැන් මේ වගේ කුඩා ප්‍රමාණයේ තැටි රාශියක් මේ තැන් තැන් වල තියෙනවා. අපිට අත්‍යවශ්‍යම ටික විතරයි අපි මේ ඉගෙන ගත්තා. දැන් ඔයාලගේ මැප් එකේ මේ තියෙන තැන් බොහොම පරිස්සමට මේ තියෙන තැන් කළු පෑණින් වින් කළා මේ මායින් මේ විදිහට මැදගෙන අදාළ නම් තැටි ටික නම් කරගමු. විනාඩි 10ක් විතර ගත්තොත් කමක් නැහැ වැඩිනේ.